දැන් එයා පොන්සේක මහත්තයා වේදිකාවේ තියාගෙන කිව්වේ මොකද්ද? මේ පොන්සේක මහත්තයාට තමයි සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ හොරුවල්ලන වැඩේ දෙන්න කිව්වා. ඒ කියන්නේ හොරුවල්ලන අමාත්‍යංශ බාර දෙනවා සජිත් ප්‍රේමදාසට කිව්වා. නේ සමාන්. සජිත් ප්‍රේමදාස කිව්වා හොරුවල්ලන අමාත්‍යංශ බාර දෙනවා පොන්සේකට කිව්වා. එතකොට බලාගෙන හිටපු ජනතාව ආ පොන්සේකයි තින් යුද්ධෙ තිවර කරන්න මැදිහත් වෙච්ච නායකයාට වැඩේ දෙයි කියලා හිතුවා. පොන්සේක මහත්තයා මොකද උනේ? ආණ්ඩු බලය ගන්න කලින් හොරෙක් ඇල්ලුවා. සජිත්, මේ සල්ලි කොහෙන්ද? මේවා කැසිරුකාරයන්ගේ සල්ලි. මේවට වන්දි ගෙවන්න වෙනවා නේද? ඊට පස්සේ පොන්සේක මහත්තයා යාගෙන කියන්න පටන් ගත්තා. ඒ නිසා මම හිතන්නේ යාගෙන වැඩිය කතා කරලා වැඩකුත් නැහැ. අනිත් එක එයාගෙන එයාම කතා කරන ටිකක් ඇති අපිට. මදිද? අර පාසල් වලට ගිහිල්ලා නේද පහේ පන්තියේ ළමයි එකතු කරගෙන. ඒ නිසා මම හිතන්නේ අපි එයාගෙන කතා කරන්න ඕනේ. එයා කතා කරන ටිකක් ඇහුවොත් අපිට ඇති. ඕනද නේද? හැමදෙනාම දන්නවා හරයක් නැති බරක් නැති ඔහෙ කියවන නේද අඩුම තරම එකසරයක් නම් වැරදීම, දෙසරයක් නම් අමතක වීම, තුන්සරයක් නම් නේද තුන්සරේ හතරසරේ දිගටම සිද්ධ වෙනව නම් හැටි. මේ වැරදීම් නෙවෙයි හොඳේ, මේ අමතක වීම නෙවෙයි, මේ මොකද්ද? හැටි, තරම. ඒ වගේ තරමක් තියෙන කෙනෙකුට මේ වෙනස ඇති කරන්න බෑ. එනිසා මේ රටේ මේ 70 වසරක විනාශකාරී දේශපාලනය වෙනස් කරන්න අවශ්‍ය නම් ඒ වෙනස් කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයකට විතරයි. මතක තබා ගන්න. අන්නේ පාලනය තමයි, වෙනසේ පාලනය තමයි ජාතික ජන බලවේගයේ පාලනය. එනිසා වෙනසක් ගැන කතා කරන, වෙනසක් ගැන හිතන, වෙනසක් ඕන කියන කල්පනා කරන හැම කෙනාම මේ සැරේ වෙනස වෙනුවෙන් තෝරගන්න ඕනකම තිබෙන්නේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීම සමය තෝරාගැනීමේ මාවත. මොනවද ඇති කරන වෙනස්? මේ දේශපාලන වෙනස්කම් ඇති කරන්න ඕන. සාමාන්‍යයෙන් අය මීට සියවස් ගණනකට පෙර ලෝකේ, අවුරුදු 100කට 200කට විතර පෙර ලෝකේ පාලන බලය ලැබෙන්නේ ඥාතිත්වයෙන්, ලේ උරුමයෙන්. එහෙමනේ අපේ රජුරුව බිහි වෙන්නේ කොහොමද? ලේ උරුමයෙන්, ඥාතිත්වයෙන් නේද? එහෙම තමයි මේ රාජ්‍ය පාලනය කියන එක ආවේ. හැබැයි මේ 20 වසරේදී මොකද වුනේ? අර ඥාතිත්වයේ මත, ලේ උරුමයේ මත ආපු පාලනය වෙනුවට මොකද සිද්ධ වෙන්න පටන් ගත්තේ? ජනතාව විසින් තෝරාපත් කරගන්න පාලකයෙකු ගොඩනැගුණා. ඉස්සර රජුරුව මිය ගියාට පස්සේ නේද ලපටියෙක් වුණත් රජා වෙන්නේ කවුද? පුතා. එමනේ උනේ නේද? ගැන් ලොකු දැනුම් තේරුමක් නොවුනත් අර පොඩි දරුවා වුණත්, ලදරුවා වුණත් මොකද වෙන්නේ? රජ වෙනවා. ඒ නිසා ලෝකේ ගොඩක් රටවල ඉතිහාසයේම තමයි එකෙන ලේරුමින් ලේ ඥාතිත්වෙන් රජකම් ගලාගෙන ආවා. ඊට පස්සේ ලෝකයේ 20 වසරේ වෙනස් වෙන්න පටන් ගත්තා. මේ ලේරුමින් පාලනය ගලාගෙන එනවා වෙනුවට ජනතාවට අවස්ථාවක් දෙනවා තමන්ගේ පාලකයා තෝරගන්න. දැන් ඒ විදිහට සර්වජන ඡන්ද බල ලැබුණු තව අවුරුදු 7කින් 2031 වෙනකොට අන්නෙම සර්වජන ඡන්ද බලය ලැබිලා අවුරුදු 100ක් වෙනවා ලංකාවට. ලේසි නෑ. ඒ කියන්නේ අවුරුදු 100ක් 2031 වෙනකොට ලංකාවේ ජනතාව මොකද කරලා තියෙන්නේ? තමන්ගේ ඡන්දෙන් තමන්ගේ පාලකයන් තෝරගෙන තියෙනවා. හැබැයි අපි බැලුවොත් නිදා ශ්‍රී ලංකාවේ 47න් පස්සේ අර ලේ උරුමෙන් ලේ ඥාතිත්වෙන් ආපු පාලනය වෙනස් වුණාද? ඩී.එස්. සේනනායක මහත්තයා
පළමු අගමැති වෙනවා. ඊට පස්සේ ලේ උරුමය එයාගේ පුතා ඩඩ්ලි සේනනායක මහත්තයාත් අගමැති වෙනවා. බණ්ඩාරනායක මහත්තයා අගමැති වෙනවා. ඥාතිත්වය එතුමාගේ බිරිඳත් අගමැති වෙනවා. ලේ උරුමය එතුමාගේ දියණියත් ජනාධිපති වෙනවා. නේද? ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වෙනවා. ලේ උරුමය එයාගේ බෑණ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනවා. ලේ උරුමය එයාගේ මල්ලි ගෝඨාභය ජනාධිපති වෙනවා. ඊට පස්සේ අනාගතය ප්‍රේමදාස ජනාධිපති වුණා. ලේ උරුමය සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙන්න ට්‍රයි කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණා. ලේ උරුමය එයාගේ පුතා ජනාධිපති වෙන්න ට්‍රයි කරනවා. දැන් ඡන්ද බලය ලැබුණට ලේ උරුමයෙන් ලේ ඥාතිත්වයෙන් පරම්පරාවෙන් පරම්පරාවට යන දේශපාලනය ලංකාවේ වෙනස් වුණේ නැහැ. වෙනස් වුණාද? වෙනස් වෙලා නැහැ. අන්තිමට බලන්න මොකද වෙලා තියෙන්නේ? පවුල් කීපයක් අතේ තමයි මේ බලය කේන්ද්‍ර වෙලා තියෙන්නේ. උඩ ඉන්න දූෂිත ප්‍රභු කණ්ඩායමක් අතේ මාරුවෙන් මාරුවට මේ බලය කේන්ද්‍රගත වෙන්න පටන් ගත්තා. එහෙම නෙවෙයිද? ඉන්ද ඡන්ද බලය ලැබුණා කියලා අපේ රටේ අර ලේ උරුමයෙන් එන ගමන් මාවත නතර වුණේ නැහැ. නේද? දැන් බලන්නක මම අහන්න. සජිත් ප්‍රේමදාස ප්‍රේමදාසගේ පුතා නොවෙන්න ජනාධිපති වෙන්න තියෙන එක සුදුසුකමක් මට කියන්න. සජිත් ප්‍රේමදාස ප්‍රේමදාසගේ පුතා නොවුණා නම් නිකවරටියේ ප්‍රාදේශ සභාවටවත් හරියන්නේ නැද්ද? හැබැයි යාට එයාට ජනාධිපති වෙන්න, ජනාධිපති අපේක්ෂකෙක් වෙන්න, පක්ෂ නායකෙක් වෙන්න එකම සුදුසුකම මොකද්ද? ලේ උරුමේ තාත්තා ජනාධිපති, නාමල් රාජපක්ෂ ඊට හපන් එකම සුදුසුකම තාත්තා ජනාධිපති වීම. එනිසා සර්වජන ඡන්ද බලය ලැබිලා තව කෙටි කාලෙකින් අවුරුදු 100 සම්පූර්ණ වුණාට අපේ රටේ පාලන බලය ඉත අතලොස්සක් වන උඩ දූෂිත ප්‍රභූ කණ්ඩායම කතේ තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ප්‍රාදේශීය ලෙස ගොඩනගන්න පටන් ගන්නවා. ජොන්ස්ටන් එනවා, පුතා අරගෙන එනවා. සාලි දිසානායක එනවා, පුතා බෙලගස්සලා තියෙනවා. අනුරයාප එනවා, මල්ලි බෙලගස්සලා තියෙනවා. දැන් උඩත් පවුල් ඥාති උරුමය ලේ උරුමය යටත් ලේ උරුමය. එනිසා මොකද වෙලා තියෙන්නේ? දීර්ඝ කාලයක් අපේ රටේ මුළු දේශපාලන දේහෙම උඩ සිට පහළ දක්වා මුළු දේශපාලන දේහෙම පවුල් 11ක් වටා කේන්ද්‍රගත වෙලා තියෙනවා. පවුල් 11ක් වටා පෙළ ගැහිලා තියෙනවා. විටක ඒගොල්ලෝ තරහයි වගේ පෙන්නනවා. තව විටක ඒගොල්ලෝ යාළුයි වගේ පෙන්නනවා. දැන් බලන්නකො, ජොන්ස්ටන් සහ රනිල් වික්‍රමසිංහ එක යුගයක අතිජාත නේද මිත්‍රයන්. තව යුගයක නේද පරම සතුරන්. තව යුගයක දැන් වර්තමානයේ ආයි මිතුරන්. අර පවුල් අතේ බලය තබා ගැනීම වෙනුවෙන් ඒගොල්ලෝ විටක සතුරු වේසයෙන් පෙළ ගැහෙනවා, විටක මිතුරු වේසයෙන් පෙළ ගැහෙනවා. එහෙම නෙවෙයි. දැන් බලන්න මේ ඉන්න මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවා. ඕගොල්ලෝ කවදා හරි හිතුවද රනිල් වික්‍රමසිංහයි මහින්ද රාජපක්ෂයි එක ආණ්ඩුවක ඉඳී කියලා? හිතුවනේ නේද? රනිල් වික්‍රමසිංහයි මහින්දානන්ද එක වේදිකාවක ඉඳී කියලා හිතුවද?
මහින්දානන්ද නිකන් හිටියේ රනිල් අල්ල දැකපු තැන හිරේ දාන්න වගේ. දැන් ඒක වේදිකාවේ. ඔය රණතුංගලාට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ලොකු ජම්මාන්තර තරහක් තිබුණා. 1977 මහජන්දෙන් පස්සේ රණතුංගලගේ දේපල පිච්චුවා. හරිද? එතන රණතුංගල පාරම්පරිකව එක්සත් ජාතික පක්ෂයත් එක්ක පරණ කෝන්තරයක හිටියා. හැබැයි ඒ කෝන්තරයක හිටපු ප්‍රසන්න අය රනිල් වික්‍රමසිංහ අය එක වේදිකාව. ඇයි? ඇයි? ඒ කියන්නේ මේ කණ්ඩායම විටක සතුරන් ලෙස විටක මිතුරන් ලෙස හැම වෙලාවෙම මොකද කරලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ අතේ බලය රැකගෙන තියෙනවා. සතුරන් වෙන්නත් ඒගොල්ලන්ගේ අතේ බලය තියාගන්න. මිතුරන් වෙන්නත් ඒගොල්ලන්ගේ අතේ බලය තියාගන්න. එහෙම වෙලා නැද්ද? මේ වැඩි කාලයක් නේ ඒගොල්ලෝ අපි සතුරන් ලෙසත් දැකලා තියෙනවා. ඒගොල්ලෝ අපි මිතුරන් ලෙසත් දැකලා තියෙනවා. ගම්මල එක්සත් ජාතික පාක්ෂිකයා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ජම්මාන්තර වෛරයි. උඩ විටක තරහයි විටක යාලි. යට පරම්පරාවෙන් පරම්පරාවට තරහයි නැද්ද? උඩ විටක යාලුයි විටක තරහයි. ඒකට මොකද්ද මේ දේශපාලන සිද්ධ වුණේ? හැමදාම උඩ ඉන්නේ කණ්ඩායම තමන්ගේ අතේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.